අයිබෝන් සුබ සන්ධ්‍යාවක්. සංකතන සංවාද මණ්ඩපය තුළින් අද අප සාකච්ඡා කරන්නේ කලා විචාරය සම්බන්ධයෙන්. කලා විචාරය කියන ක්ෂේත්‍රයේ ගත් විට සිනමාව, සංගීතය, සාහිත්‍ය මේ ආදී වූ නොයෙකුත් පරාසයන් දක්වා දිව යනවා. කලා විචාරය පිළිබඳ නොයෙකුත් මිනුම් දඬු විවිධ විචාරකයන් ගොඩනගාගෙන තිබෙනවා. තවත් විචාරකයෙක් සඳහන් කරනවා කලා විචාරය සඳහා මිනුම් දඬක් අවශ්‍ය නොවන බවත්. කෙසේ හෝ මේ කලා විචාරය කියන ශාස්ත්‍රීය ශික්ෂණය සඳහා දීර්ඝ ඉතිහාසයක් තිබෙනවා. ලෝකයේ ඇතැම් විශ්වවිද්‍යාල ප්‍රමුඛ පෙළේ විශ්වවිද්‍යාල කලා විචාරය කියන විෂය ඉගැන්වෙනවා. මේ පිළිබඳ සාකච්ඡා කිරීමට අද අප සංකතන සංවාද මණ්ඩපයට ඇරයුම් කළා දේශපාලන, සංස්කෘතික හා කලා විචාරකයෙකු වශයෙන් කටයුතු කරන විදර්ශන කන්නංගර මහතාට. අයිබෝන් විදර්ශන. අයිබෝන් අශෝක්. විදර්ශන මේ කලා විචාරය කියන සංකල්පය ලංකාවේ බොහෝ තැන්වල කතා කරනවා, පුවත්පත්වල කතා කරනවා, ඒ වගේම විද්‍යුත් මාධ්‍යවල කතා කරනවා. ඇත්ත වශයෙන්ම කලා විචාරයක් කියන්නේ කුමක්ද? මොකක්ද එහි අර්ථය? මම කලා විචාර ගැන දැන් ඉන්න බොහෝ අය ෆේස්බුක් වල ඉන්නවා, යම් යම් පිරිස් වීඩියෝ වගේක් ඉන්නවා, සානකුත් මාධ්‍යවලත් දේව කරනවා. මේ කලා විචාරය කියලා දැන් තියෙන්නේ හිතර දැනෙන සිතුවිලි, හිතර දැනෙන මොකක්ද හැඟීමක් මොන හරි කියනවා මාරයි, සිරා පට්ට මාර ලල් එකක් ලැබුණා, ඔය වගේ නිකන් තාම කෙටි වචන කීපයකින් හිතර දැන සිතුවිල්ල කියනවා. ඒක ප්‍රශ්න කළාමත් කියන්න නැත්නම් වෙන මොනවද කියන්න තියෙන ඉලහන්. එතකොට මෙහෙම තැනකට කලාව විචාරය කිරීමේ සම්ප්‍රදාය ගිහිලා තියෙනවා. එතකොට අහපු ප්‍රශ්නේ අදාළ වෙන්නේ තෙට්ට. එතකොට කලා විචාරයක් කියන්නේ කුමක්ද? කලා විචාරයක් යනු කලාකෘතියක්. කලාකෘතියක් කලා පළවෙනි කාරණේ කලාව කලාව නොවන දෙයින් වෙන් කිරීම එක. එතකොට ඒක හඳුනාගන්න පුළුවන්ද යම් විදි නිර්මිතයක් තුළ? යම්කිසි නිර්මාණයක් තියෙනවා නම් ඒ කලාව නොවන දෙයින් වෙන් කරගත හැකිද? ඒ කලාකෘතියක් වන්නේ කෙසේද කියන ප්‍රශ්නය ඇසීම. එතකොට ඒක තමයි කලා විචාරයේ මූලික කාර්යය. දෙවෙනි කාරණය මේ කලාකෘතිය තුළ නැත්නම් කලා වියමන තුළ පවතින ඓතිහාසික යථාව නැත්නම් ඉතිහාසය, ඓතිහාසික කියලා කියන අතීතය කියන එක නෙමෙයි, එය තුළ තැම්පත් වෙලා තියෙන සමාජ අමුද්‍රව්‍ය මොකක්ද? එහෙම නැත්නම් ජීවිතය පිළිබඳ ඒ තියෙන හැඟවුම් මොනවද? නැත්නම් අපි ජීවත් වෙන යුගය පිළිබඳ කවර ආලෝකයක් මේ කෘතිය විසින් අපිට සපයනවද? සා මේ කෘතිය කොයිතරම් දුරට අපේ තිබ්බ ව්‍යාජකම්, අපේ තියෙන මායාවන්, අපේ තියෙන බොරු සාවද්‍යතා කොයිතරම් මේ කලාකෘතිය විසින් අභියෝගයට ලක් කරනවද? ඒක පුපුරවා හරිනවද? නැත්නම් ඒ වෙනස් කරලා පෙන්නනවද? මෙන්න මේ කාරණා අඳුරගන්න තමයි කලා විචාරය ඕන වෙන්නේ. ඒ කියන්නේ මේ වගේ යුගයේ කර්ම කලින් කිව්ව ප්‍රශ්නේ උත්තරේට අනුව කලාව කලාවෙන් මෙන් කරගැනීමේ කාර්යය පැවිරලා තියෙන විචාරයටයි. මොකද කලාව දැන් කලාව නෙවන දෙයින් හඳුනගන්න බැරි තත්යකට ඇවිල්ලා. මේ අපි දන්නා වෙළඳපොළ විවෘත වෙලා හැමතැනම මාකට් එක වෙළඳ දැන්වීම තමයි අධිපති වෙලා තියෙන්නේ. එතකොට මෙවැනි කාර්යයක කලාකෘතියක් කියන්නේ කුමක්ද කියන ප්‍රශ්නය එදාට වඩා ආඩ බලංගුයි. මම ඔබෙන් අහන්න කැමති කුමක්ද කලාකෘතියක් කියන්නේ? කලාකෘතියක් කියන පළමුම කාරණය මෙන්න මේ වෙළඳපොළ බලවේග, මේ යුගයේ හැසිර වෙන විදිය සහ ඒකට විකල්ප ජීවිතයක් මේක යෝජනා කරනවද කලාකෘතිය තුළ? එච්චරයි කලාකෘතිය මේ මොහොතේ. මේ මොහොතේ ඓතිහාසිකවම ඛණ්ඩණය සලකුණු කරනවා නම් අපි ඉන්න යුගය ගැන මම කිව්වේ ඒක. අපි ඉන්න කුමන යුගයකද? අපි ඉන්න ධනවාදී වෙළඳපොළකරණය වෙච්ච, භාණ්ඩකරණය වෙච්ච, මිනිසුන් පරාරෝපණයට පත් කරලා ආත්මීය කියන්නේ විසන්ධි භාවයට පත් කරපු අපි යුගයක අපි ඉන්නේ. අපි ඉස්සෙල්ලා මේක තේරුම් ගන්න ඕනේ. මෙන්න මේ යුගයෙන් යම් විදියේ විතන්වීමක්, යම් විදියේ වෙනස්කමක් සිදු කරන සහ මෙන්න මේ කියන යුග සන්දර්භය කලාකෘතිය තුළ නිදන්ගත වෙලා තියෙනවද කියන එක පෙන්නන, ඒක පැහැදිලි කර දෙන, ඒක අපිට සංවේදනය කරන කෘති තමයි කලාකෘති. එසේ නොවනව කලාකෘති නෙමෙයි. එතකොට මම නිශ්චිතවම මෙන් කරනවා කලාකෘති සකලාකෘති නොවනවා. සියල්ල කලාකෘති නෙමෙයි. කලාකෘති තියෙන පොඩ්ඩයි. එතකොට කලාකෘතියක් කියලා අදහස් කරන උත්සාහය ගන්න පුළුවන් ඒවත් තියෙන පොඩ්ඩයි. එතකොට ඒ කියන්නේ කලාකෘතියක නිශ්චිතයි. එතකොට කලාකෘතියක වේශයෙන්, ඒ කියන්නේ අපි වේශය අඳුර ගන්න ඕනේ. වේශය තියෙන්නේ වෙළඳපොළ ධනවාදී, වෙළඳපොළවාදී භාණ්ඩකරණයට පරාරෝපණයට විරුද්ධ ජනක. කෙනෙක් කියුත් කලාකෘතිය ඒ විචාර කර ඇත්තේ ඔබේ දෘෂ්ටි අනුව, ඔබේ වර්ල්ඩ් වීව් එක අනුව, ඔබ අදහන දෘෂ්ටිවාදය අනුව. ඇතැම් දෙයක් ඔබට කොහොමද මෙහෙම අධිනිශ්චය කරන්න පුළුවන් මේ කලාකෘතියක් කියලා? ඔව්, පළවෙනිම කාරණය තමයි විචාරයක, විචාරය ගැන අපු නිසාම විචාරය කරන්නේ ආත්මීය, ආත්මීය අධිෂ්ඨාන සහගත මිනිසුන් විසින්. එතකොට මේ මිනිසුන් නම් කරන දේ පක්ෂපාති. උදාහරණයක් කිව්වොත් මගේ එක ඔව් පක්ෂපාතී, යම් විදිය පක්ෂපාති, යම් විදිය දෘෂ්ටිවාදාත්මකයි, යම් විදිය ආත්ම මූලිකයි. ඔව්,
පැහැදිලියෝම. එතකොට මේ ආත්මූලිකයි කියලා කියන අදහස් එතකොට මම කතා කරන එක ඇතුලේ තියෙනවා යථාර්ථයේ එළිය වාස්තවික තත්ත්වය පැහැදිලි කරන මම කියලා කෙනෙක් සහ අපි කියලා පිරිසක්. එතකොට මේක තමයි මම හිතන්නේ අපේ ਵਿਚාරයේ දේශපාලනය වෙන්නේ. ඔව් කවුරු හරි කියනවා නෑ හැමදේම කලාකෘති කියලා. රයිට්. ඒකට විරුද්ධව තමයි අපි මේ ඉන්නේ. නෑ හැමදේම කලාකෘති නෙමෙයි. දැන් ඒකත් එතකොට. එතකොට හැමදේම කලාකෘති කියන එක හඳුන්වන එකත් ඒකත් කතිකාව. එතකොට හැමදේම කතිකාව. එතකොට මේ කතිකාවේ නිෂේධනය තමයි අපි පෙන්වන්නේ. නැත්තම් මේ මම පෙන්වන්නේ. එතකොට අහපු ප්‍රශ්නෙට උත්තරේ සංකීර්ණ අර්ථයෙන් ඔව්. මොකද අපි කතා කරන්නේ මම කියලා ආත්ම මූලිකත්වයක් තියෙනවා. මමට එළියෙන් බාහිර පවතින යම් කිසි දෙයක් ගැනයි මම විශ්ලේෂණය කරන්නේ. එතකොට මේ අතර තියෙන ගැප් එකක් කොහොමද? ඒක අපි සමස්තයක් තුල නෙමෙයි ඉන්නේ. ඒ කියන්නේ මමයි එළියයි සමස්තයක් තුල ඉඹුණාට මේක යම් විදිහේ ඒක අපි ඒ කියන්නේ හමසා එළිය කියන ඛණ්ඩනයක් වන නිසා ලෝකේ තේරුම් ගන්නෙ මම සහ ඒ ලෝකේ තේරුම් ගැනීම සහ තේරුම් ගන්නා මම කියන්නේ දෙන්නේ. එතකොට ඉස්තුවත් හැබැයි මම ආයේ කියන්නේ කලාකෘතිය කලාකෘති නොවන දෙයෙන් කළ යුතුයි. දැන් ආයේ කියන්න තියෙන යහපැත්ත කෙනෙකුට ඒසේ නෙවෙයි. මේක යම් විදිහේ පසමිතුරු වර්ගලයක්. ඒක තමයි ਵਿਚාරය වෙන්නේ. ਵਿਚාරය ඒක විචාරී මිනිස් ක්‍රියාකාරීත්වයක් වෙන්නේ ඒකයි. දැන් ඔබ සඳහන් කළා මේ වෙළඳපොළ සම්බන්ධතා සහ වෙළඳපොළ බලපෑම් කියන දේවල් කලාව ඇතුළට රූරා ඇවිත් තිබෙන බව. එතකොට මේ කලාව සහ වෙළඳපොළ කොහොමද වෙළඳ අභිලාෂයන් සහ කලාත්මක අභිලාෂයන් පිළිබඳ වෙනසත් අපි හොයාගන්නේ? ඔව් මම රිසල් කිව් එකට තමයි මම හිතලා පොඩ්ඩක් තව පුල් කරනවා නම් දැන් මේ මම හිතන්නේ අපි තවරි අපහලට මේ මොකෝ ඒ කියන්නේ වෙළඳපොළ අපි උදාහරණත් එක කතා කරමු. ඔව් වෙළඳපොළ අභිලාෂය anu ලාභය සකා. තම සල්ලක ප්‍රාග්ධන සමුච්චනයේ සඳහා සහිතත් අවම භාෂාවෙන් කිව්වොත් ලාභය තකා. ඕනෑම දෙයක් ඕනෑම තැනක ඕනෑම මට්ටමකට විකුණන්න පුළුවන්. ඒක තමයි අපි කියන්නේ වෙළඳ භාණ්ඩයක්. එතකොට හැදින දාස් වෙන්නේ නැහැ වෙළඳ භාණ්ඩ අවශ්‍ය නැහැ සමාජයකට කියන එක. එහෙමත් දැන් සමහරු කියන මේ විවේචන කළාම. එතකොට වෙළඳ භාණ්ඩ එපා කියලාද කියන්නේ? එතකොට කඩවල වලට යන්න එපා කියලාද කියන්නේ? එහෙම එකක් නෙමෙයි මේ කියන්නේ. ඒක කඩවල තියෙන්න ඕනේ වෙළඳ භාණ්ඩ තියෙන්න ඕනේ. කියන අපි නිෂ්පාදනය කරන භාණ්ඩ ගන්න වෙළඳපොළක් තියෙන්න ඕනේ. ඒක ගැන කිසි වාදයක් නැහැ. හැබැයි වෙළඳපොළ නෙමෙයි මිනිස් චින්තනය හසුරවන්න පුළුවන් තැන. ඒ කියන්නේ මිනිස් චින්තනය දැන් හසුරුවමින් තියෙන වෙළඳපොළ. එතකොට ඒ කියන්නේ මිනිස්යා කවුද යන ප්‍රශ්නය ජීවිතයේ කුමක්ද කියන කාරණේ සංස්කෘතිය කුමක්ද කියන කාරණේ අවසාන ඒජන්තය අවසාන දෙවියන් වහන්සේ වෙලා තියෙන්නේ මේ වෙළඳපොළ. සාමාජ්‍යවාදී පුළුල්ලර්ථින් ධනවාදී. ධනවාදී. ඔව් එතකොට එවැනි නොවන තත්ත්වයක් ඒ කියන්නේ ඒකට මෙන්න මේ తত্ত্বය ඉස්සෙල්ලා පැහැදිලි කර දෙන. ඒ කියන්නේ මම කියන්නේ යම් විදිහ කලාකෘතිය පණිවිඩයක් වෙන්නේ ඔන්න ඒ කියන්නේ ඒක අවශ්‍ය නැහැ. ඒක පණිවිඩයක් දීම නේ කලාකෘති කර. හැබැයි කලාකෘතිය තුල මෙන්න මේ කිව්ව මෙන්න මේ කිව්ව ලෝක දැක්ම මෙන්න මේ කිව්ව හැකුව සිටියම අපිට කලාකෘතිය තුලින් කැනලා හාරලා පාදලා ගන්න පුළුවන් වෙන හෝඩුවාවන් තිබිය යුතුයි. ඒ හෝඩුවාවන් නිර්මාණාත්මකව පරිකල්පනය කළා තිබිය යුතුයි. මේක තමයි කලාකෘතිය. එතකොට වෙළඳපොළෙන් කලාකෘතිය වෙන් වෙන එකනවා අහන්න මේ ඇහුවා. ඔව්. එතකොට වෙළඳපොළෙන් වෙන්නේ මෙන්නම වෙළඳපොළ කියන මේ මජර මිනිසුන් එකිනෙකා වෙන් කරන එකිනෙකා විකුණන ලාභයට යටත් කරන මේ සීමාවෙන් නොබ්බේ මනුෂ්‍ය චින්තනය විකසිත කරන්න කොහොමද? මනුෂ්‍යයා කියන ඒ පුද්ගලයා මනුෂ්‍යයා කියන පුද්ගලයා විකසිත භාවයට පත් කරන. යට ජීවිතය පිළිබඳ අවබෝධය ලබා දෙන ප්‍රඥාව ලබා දෙන එක ඉස්සර ආනන්දේ ප්‍රඥාවට වගේ එතට නේ මම කියන්නේ ප්‍රඥාව කියලා කියන්නේ මම කවුද? එතත අපි කවුද මේ යුගයේ කියන මෙන්න මේ සංවේදනය කලාකෘතිය විසින්ම අපිට සපයනවා නම් ඒ කම්පණයේ තිගැස්ම ඒ ඇනීම අපිට කරනවා නම් ඒ තමයි කලාකෘතිය. නමුත් කලාවේ බොහෝ කලාවන් සඳහා උදාහරණයක් විදිහට සිනමාව සඳහා සංගීත කලාව සඳහා අපි කලාවද කර්මාන්තයද කියන ප්‍රශ්නේ පවවා එන දෙයක් සිනමා කලාවද සිනමා කර්මාන්තයද කියන ප්‍රශ්නයත් අපිට එන තැනක් තියෙනවා. එතනදී බොහෝ දේවල් වෙළඳපොළත් එක්ක ගැට ගැහිලා තියෙනවා. උදාහරණයක් විදිහට බෙදා හැරීමේ ක්‍රියාවලිය නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලිය මේවා වෙළඳපොළ සම්බන්ධතාවලින් ගලවලා අරගෙන ශුද්ධ වූ කලාවක් පිළිබඳ අපි මෙතෙක් බලාපොරොත්තු වෙච්ච මේ අර අයිඩියල්ස් පරමාදර්ශයන් සාක්ෂාත් කරගන්න බැරි තැනකට සමහර අවස්ථාවලදී යොමු වෙනවා නෙමෙයි බොහෝ අවස්ථාවලදී යොමු වෙනවා කියලා මම කිව්වොත්. ඔව්. අනිවාර්යයෙන් ඒ කියන්නේ දැන් අපි ඉන්නේ වෙළඳපොළ සහ මිනිස් සමත්තා බෙදා හැරීමේ මිනිස් සමත්තා වෙළඳපොළ කරණය වෙච්ච කුවමාරුව බෙදා හැරීම කර්මාන්තකරණය වෙච්ච යුගයකනේ. එතකොට එවැනි යුගයක කලාකෘතියකට ඒ ව්‍යුහය තුල නැත්නම් ඒ සම්බන්ධතාව තුල තමයි යන්න වෙන්නේ. ඉතින් ඒකනේ ඒ කියන්නේ ඒකට අර කලාකෘති තදුට පවතිනවා. ඔව්. ඒක තමයි. එතකොට අපි බලන්න ඕනේ කලා මම රිසල් කිව්ව කාරණේ තමයි නැවත. එතකොට අපිට ඉන්න වෙන්නේ ධනවාදී සමාජ සම්බන්ධතා ජාලයක් තුල. එතකොට එවැනි ජාලයක් තුල තමයි කලාකෘති නිර්මාණය වෙන්නේ. එතකොට මිනිසුන් කලාව සමග මුහු වෙන්න තියෙන්නේ එවැනි සම්බන්ධතා ජාලයක් ඇතුළේ. එතකොට කලාකෘතිය මෙන්න මේ ජාලයන් තුල ස්ථානගත කරමින් ඒ ඒකාබද්ධතාවයේ
ඒකාබද්ධතාවයේ ස්ථානය ප්‍රශ්න කරනවා. ඒ කියන්නේ යම් විදියේ කලාකෘතිය හැඟවුම්කාරකයක් විදියට මේ සමස්තයෙන් ගිලිහිලා බිඳිලා පාවෙන්න ගන්නවද? නැත්නම් ඒක ප්‍රශ්න කරන දනකට කලාකෘතිය උදාහරණ විදියට මේ තියෙන ධනවාදී නිෂ්පාදන සම්බදතා ඇතුළෙම තියෙන අතරේම මෙහෙම තියෙන සමස්තයෙන්ම ඉගිල්ලිලා පාවෙලා ඛණ්ඩණය වෙලා යම් විදියේ ප්‍රේක්ෂකයා රසිකයා සමග අලුත් සම්භාස භාෂණයක්කට අවශ්‍ය වෙන විවෘත භාවය දෙනවද? මෙන්න මේ ප්‍රවේශය තමයි ඉස්සලම කලාකෘතියක් ආරම්භ කරන තැන, කලාකෘතියක් එක්ක සම්බන්ධය හැදෙන තැන. එතකොට වාගෙන කාරණේට අනුව ඔව්. ඒ කියන්නේ සුද්ධ වූ කලාවක් නෙමෙයි මේ මං කියන්නේ සුද්ධ වූ කලාවක් කරන වෙලදපලෙන් අයින් වෙලා කොහේ හරි ඈත, ඒ කියන්නේ අපිට හොයාගන්නත් බැරි වෙනවා. නැත්නම් මුහුදයට හරි කොහේ හරි තමයි ඉන්න වෙන්නේ. ඒක නෙමෙයි මම කියන්නේ. මම කියන්නේ අපි ඉන්න වෙලා තියෙන මේ ධනවාදී ලෝකක්‍රමය ඇතුලේ. ඒක ගැන කිසිවාද නැහැ මම ඔබ අපි හැමෝම. ඒතර අපිට ජීවත් වෙන්න වෙන්නේ නැත්නම් කලාකෘතියක් අනිත් පැයට යනකොට නැත්නම් කලාකෘතියක් අපිට සංසරණය කරන්න වෙන්නේ වෙලදපල ඇතුලේ. එතකොට සමහර දේෙන් අදහස් වෙන්නේ නැහැ ලාභය. නැත්නම් ඒ කලාකෘතිය නිෂ්පාදනය වියදම ලාභේ මේ කාරණා අපිට මේ අයින් කරනවා නෙමෙයි. ඒවා අනිවාර්යයි. හැබැයි මේ කලාකෘතිය විසින් අපේක්ෂිත අරමුණ, ඒ කෘතිය විසින් පුද්ගලයා විසින් නෙමෙයි, කොයිතරම් අපිව අපේ ජීවිතයේ ඛණ්ඩාංක සොලවනවද? නැත්නම් අපේ ජීවිතයේ කොයිතරම් අපි ඉන්න, කියන්නේ අපි යථාර්ථයයි කියලා හිතන මේ ඉඳීම කොයිතරම් ප්‍රබන්දයක් කියලා අපිට හේතු ගන්නනවද? කියලා අපි ජීවත් වෙන යුගය කොයිතරම්, ඒකට කවුරුන් හෝ විසින් හසුරවන, හරි ඒකට පිටිපසින් ඉන්න කවුරුන් හෝ විසින් හසුරවන, ඒ කියන්නේ වෙන ජාලයක නේද අපි මේ අපි නොදැනී ඉන්නේ කියන එක අපිට හේතු ගන්නනවා. එතකොට අපි වෙන් කරගත්තුත් කලාකෘති නෝනේ ඒවා. ඉතින් දැන් මට ඉතින් මම හිතර ඔයා ඇහුවත් ප්‍රශ්න ගොඩක්. ඒ හැම එකම කලාකෘති නැද්ද කියලා කියන්න පුළුවන්. අපිත් බලුවොත් ඔක්කොම ටෙලිනාට්‍ය. ඊට පස්සේ අපි තුද ටෙලිනාට්‍යයක් ඇතුලේ ඇඩ්වර්ටයිස්මන් යනවා. කියන හබවන් ඉතාලම සරල නියම් ප්‍රාථමික උදාහරණයක් ගමුකෝ. අපිට මතකයි තිය අශෝක හඳගමගේ ටෙලිනාට්‍ය. අශෝක හඳම කළපු මේ ටෙලිනාට්‍ය අමිදී ආ දන්නවා ඒ රූපాయని කියන සම්පූර්ණ වෙළඳ මාධ්‍ය. මුල්මනින් ඇඩ්වර්ටයිස්මන් වලින් සහ අනුග්‍රහකයන්ට එතන වැඩ යන්නේ. එතකොට ඒක ඇතුලේ කලාකෘතියක් කියන නැත්නම් කලාවක් කියන දේ හඳගම් විසින් කරනවසය වෙන උස්පාරන සබදල් සින්තටික් සීන සහ ඊට පස්සේ තීගට පහන මේ වගේ දේවල් ආවනේ. එතකොට යා නෝ යෝජනාවක් කළා මේ කියන ඇඩ්වර්ටයිස්මන් දාන්න එපා වැද්දේ. ඔව්. හරි. මෙන්න ගියා. මෙන්න මම මේ කියන්නේ ඒක. එතකොට ඒක එසේ නොවීන නිසා මේක සුද්ධ වූ කලාවක් වෙනවද කියන ප්‍රශ්නේ නෙමෙයි. මම මෙන්න කලා මෙන්න මේ එයාට ඒ ටෙලිනාට්‍ය මජර වෙළඳ භාණ්ඩයක් වෙලා තියෙන සන්දර්භයක හඳගම අහන ප්‍රශ්නයක් මේ ඇඩ්වර්ටයිස්මන් දාන්න තු මේ කරන්න බැරි. මෙන්න කලාව නොවන එකෙන් වෙන් කිරීමේ ඓතිහාසික ඉඟිය. හරි. ඒක දඩගත්තොත් මම හිතන ඔක්කොම ගැලුවොත් එළ. අද සින්දු හරි දැන් ජනප්‍රිය වෙලා දින හැම එකක්ම බැලුවොත් ඒ සියල්ලම තියෙන්නේ මේ අතනි. හැබැයි දැන් අලුතෙන් එතන ඒක තමයි විදර්ශන. එතන සන්දර්භීය ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඔබ කිව්ව විදිහට මේ සන්දර්භය පිළිබඳ අපි ඔය සින්තටික් සීන දියකට පාන මේ ආදී වගේ ටෙලිනාට්‍යයන් පිළිබඳ ඔබ කියන උදාහරණ අපි ගත්තොත් ඒ සිද්ධවන්නේ 1990 දශකයේ. ඔව්. දැන් මේ 90 දශකයේ පහු කරලා දැන් දෙවෙනි දශකයක් වගේ යනවා දැන්. දැන් මේ වෙනකොට තිබෙන අර තිබිච්ච වෙළඳපොළ වෙනස්, අද වෙනකොට පාවිච්චි කරන වෙළඳපොළ උපක්‍රම වෙනස් ඔවුන්ගේ මුළු. එතකොට සම්පූර්ණයෙන්ම මං කියන්නේ සන්දර්භීය වශයෙන් දැන් මේ තියෙන තත්ත්වය සම්පූර්ණයෙන් වෙනස්. මං හිතන්නේ අශෝක හඳගමට අද පුළුවන්ද ඔය කියන තර්කයේ ගේන්න. එක මොහොතෙන් ඒ තර්කය ගෙනාපු ගමන් අශෝක හඳගමට ලැබෙන තියෙන බෙල්ට් එකත් විසිවිලා යයිද? අද කවුද අභියෝගය ජයගෙන තියෙන්නේ? අද පුළුවන් දේ එදා තිබුණු සන්දර්භය අද තියෙන සම්බන්ධ සන්දර්භය සංසන්දනය කරන්නේ. බෑ ඒකට උදාහරණෙත් අශෝක හඳගමම තමයි. මට අර අශෝක හඳගම එදා හඳගමම නෙවෙයි අද ඉන්නේ. අද හඳගමගේ ලෝක දැක්ම එයාගේ භාවිතයන් ඔක්කොම මුළු අටිකුරු වෙලා තියෙන මට අනුව. එතකොට දැන් හඳගම් පවා මේකේ මං හිතන්නේ මේ ගහගෙන ගිහිල්ලා තියෙන්නේ. හැබැයි ඒ කියන්නේ නැමත වරක් ඒක තුලම මේ කියන්නේ ඒ කාරණේ පෙන්නන නැත්නම් ඒකත් එක්ක ගැටෙන අයන උදාහරණයක් මම කියන්නේ දැන්. අපි තු රාජසාර නායක වගේ කෙනෙක් ගත්තොත් රාජසාර නායක දැන් නාට්‍ය කරනවා දිගටම. එතකොට ඒකේ කලාත්මක භාවිතයන් පිළිබඳ ගැටලු, ඒ කියන්නේ විවිධ ਵਿਚාර ගැන මතු කරනවා. හැබැයි ඇත්තටම බලන්න මේ නාට්‍ය යම් විදියකට ඉතාම සරල මට්ටමින් තේරුම් ගත්තොත් මේ නාට්‍ය යම් විදියකට අපි ඉන්න මේ ධනවාදී ඒකේ ධනවාදයත්, ඒකේ දේශපාලන තන්ත්‍රයනොත්, ඒකේ අනිකුත් අශ්ලීල ඒ අන්තර්ගතයනොත් ඉතාම කදිමට මේ නාට්‍යවල විසින් අපිට පෙන්නනවා. එතකොට මම කියන්නේ මේක කලාකෘතියක්. මේ කලාකෘතියක්. එතකොට මේක යම් විදියකට උදාහරණයක් මෑත ගත්තොත් හතුව බැරි මිනිහෙක් ඉඳලා මේ මෑතමාපු නාට්‍ය බැලුවොත් මම ඒ නාට්‍ය බැලුවා. මම උදාහරණයක් මේ ඉතාලම පට උදාහරණයක්. කියන්නේ මේ නාට්‍ය මං කැමති නාට්‍ය. මේක විසින් අපිට මිනිහලුතින් ඇති වෙච්ච විශේෂම රාජපක්ෂ යුගයෙන් පස්සේ ඇති වෙච්ච මේ අලුත් කොන්ත්‍රාත්කාර පන්තිය.
තාම වසල අර මේ අමරසේකරගේ වසල වෙළඳ කුලේ ආපු දුර. එතකොට ඒගොල්ලන්ගේ පවුල් දරුවෝ ඉන්නේ කොහෙද? ඊට පස්සේ උතුරේ ප්‍රශ්නය මේකට බද්ධ වෙලා තියෙන විදිය. ඊට පස්සේ ඒගොල්ලන්ගේම ඊට පස්සේ ඩයස්පෝරා එක පිළිබඳව තියෙන සිංහල ජාතිවාදී අදහස. එතකොට මේ සියල්ල මේ නාට්‍යයේ වීමනක් විදියට පෙළෙන අන්තිමට ඒ ඉරනමම යාගේ පවුල ඇතුළට ලක් වෙන විදිය. ඊට පස්සේ ජොගින් කරලා කාලබීලා මේ ඉන්න මධ්‍යම පන්තික බොරු සෝබන මේ ඉන්න බොරු වීරය නැත්නම් මේ දේශපාලන මජර ක්‍රමයේ අරගෙන යන්නේ ඒගොල්ලෝනේ. ඊය පෙරේද මේ සල්ලිකාරය වෙච්ච පිස්සේ මේ නාට්‍යයක තියෙනවා. එතකොට මම කියන්නේ මෙන්න මෙන්න මම කියන්නේ මේක මහා කලාකෘති හරි කියන්නේ ෂේක්ස්පියර් පන්නේ අර කියන්නේ සම්භාව්‍ය අර්ථය නේ මම මේ කියන්නේ. මෙන්න කලාව මෙන්න කලාකෘතියක් නාට්‍යයක් මේ යුගයේ මේ යුගයේ දර්ශනය මේ යුගයේ මේ යුගයේ තියෙන චින්තනය තමන්ගේ කෘතිය තුළ නිදන්ගත කරලා තියෙනවා. ඒකත් එක්ක සම්භාෂණ ලක් වෙන කෙනෙක්. ඒක පෙන්වන්න වෙළඳපොළනේ දැන් ඒක කාට පෙන්වනවා මෙහෙ පෙන්වනවා සල්ලි හොයනවා ඒකෙන් ඉතිහාරවාහ ප්‍රශ්න උද්දව ඔව් ඒක කරන්නේ. ඒක කරන්න නැතුව නාට්‍ය යන්න බෑ. ඉතින් නාට්‍ය යන්න නම් හැමතැනටම ඒක යන්න තියෙන්න ඕනේ. හැමතැනටම අවශ්‍ය වෙන මාවතක් තියෙන්න ඕනේ ඒක යන්න. නේ හැමතැනම මගේ ටිකට් එක 500 නහට 2000ක් කරලා පෙන්වන්නේ. ඒක නෙමෙයි මේ කියන්නේ. හරි ඊට පස්සේ හොඳ මේ රංගශාලා තියෙන්න ඕනේ. හොඳ ආයෝජකයෝ ඉන්න ඕනේ නාට්‍යයට. ඒක නෙමෙයි මේ කියන්නේ. ඒක වෙන view එකක්. ඒක අවශ්‍යයි. හැබැයි නාට්‍ය විසින් පෙන්වන්නේ මොකද්ද? නාට්‍ය විසින් පෙන්වන්නේ මේ මම අර කියේවි කාරණේ. මේ සමාජ චින්තනය. මේ මොහොතේ සමාජ චින්තනය වැඩි මෙන්න මෙතන තමයි මම අර කලාවත් එක්ක බද්ධ වෙන්න තැන කියලා කිව්වේ. ඒකෝට මම මේක සිදුවකින් වෙන් කරනවා. මම සිඳු කියන එක කලාව කෘතියක් නෙමෙයි. මට මේ ඇතුව බැරි මිනිහ කියන කලාකෘතිය. මට අපි තමර කීර්ති හරි එරිකිලියා පාරච්චිගේ සාහිත්‍ය කෘතියක් කියන්නේ මට ඒක හටානු ඒක නව කතාවක්. ඒක නව කතාවක් නැතක් නෑ. අවකතා නිර්මාණය ප්‍රබන්ධ කලාවක් ඒකමට. හැබැයි සුජීව ප්‍රසන්නාරච්චිගේ හරි යාත භූත නැති වෙත් කියන වැල්බයිල මට නවකතාවක් නෙමෙයි. ඒකට මම ඒක වින් කර. හැබැයි මම ඒක සමාජ මම දේශපාලන කටයුතු සහ විශ්ලේෂණ කටයුතු වලට අරව පාවිච්චි කරනවා. ඒක සිඳු වගේ දෙයක්. ඔය සුජීවලගේ හරි සරේස් මහේස් අස්සර්ලගේ හරි ඔය ලියන වල්පල් ලියන ඒවැය දේවල් තමයි මේ යුගයේ ඒගොල්ලන්ට මොනදැනි මේ යුගයේ ප්‍රශ්න මේ යුගයේ දෘෂ්ටිවාදයන් වැඩ කරන විදිහ එක තියෙනවා. ඉතින් ඒව අරගන්න ඒවම කියවන්න ඕනේ. ඉතින් අපේ වැඩවලට අපි මම මේ කියන්නේ. ඒක කලාව සහ දෘෂ්ටිවාදය අතර සම්බන්ධය. අපේ සම්බන්ධය හදන්නේ අර කෘති. ඒවත් එක තමයි මම බද්දේ. මම මේ තමයි. දැන් මෙතෙන්දි දැන් විදර්ශන තව ප්‍රශ්නයක් මම හිතන දෙයක් ඒක තමයි දැන් මාස්ටර් පීසස් කියන දේවල්. දැන් ඒව යම් යම් යුගවල යම් යම් දේශපාලනික ආර්ථික පරිස්ථිතීන්ට අනුකූලව යම් යම් අවස්ථාවලදී යම් යුගෝල ආරම්භුණා යම් යුගෝල ඒව යම් අඩුපු තත්වයකින් ඉස්මතු වුණා. මම හිතන දෙයක් මම ඔබෙන් අහන්නේ දැන් මේ ඔය කියන මාස්ටර් පීසස් අද එකක්වත් ඇත්ත වශයෙන්ම දකින්න පුළුවන්ද? අද පතිරාජයට පුළුවන්ද ඔහු 70 දශකයේ කරපු බඹරු වෙවිත් වගේ කෘතියක් ආයේ කරන්න? දැන් මේ මාස් දැන් ඔයගේ කෘතීන් සම්බන්ධ තියෙන කෘතීන් වල තියෙන ගුණාත්මක භාවය සම්බන්ධයෙන් මේ තියෙන දේශපාලන ආර්ථික පරිස්ථිතිය මගින් කෘතීන්ගේ ආත්මය මම කියන්නේ සූරාගෙන තිබෙනවා කියන තැනක මම ඉන්නවා. ඔබ මොකද හිතන්නේ? ඔව් බොහෝ විට දැන් බොහෝ විට කියලා කියන්නේ දැන් විශේෂයෙන්ම අපි දන්නවනේ 77 ඒ ආර්ථික විවෘතකරණය සහ එකෙන් පස්සේ ඇති වෙච්ච වෙනස්කම් බොහෝ කාලයක් ගෙවුනට පස්සේ අද වෙන විට මාස්ටර් පීසස් නැතවා කියන ඒ කියන්නේ උත්කෘෂ්ඨ කෘති පිළිබඳ අදහස දැන් අවසන් වෙලා තියෙනවා. ඒ කියන්නේ අර පස්සාත් නූතන අදහසත් ඒක යම් විදිහකට ලංකාවේ 90 දශකයෙන් පස්සේ වෙන තැනකට ආවා. එතකොට අපිත් කතාවත් බඹරු වැවිත් ගැන වාගේ උදාහරණ ගත්තොත් ඔව් දැන් පතිරාජයට බඹරු වැවිත් නැවත හදන්න බෑ. හැබැයි මම විශ්වාස කරනවා මම අර කිව්ව කාරණේ මේ සංකීර්ණතාවය දැන් ඒ කියන්නේ බඹරු වැවිත් වලින් පෙන්වන්නේ 70 දශකයේ ධනවාදයේ පැමිණෙමින් තිබෙන කාලේ තීව්‍ර ගමක ඒ ඇතිවන ප්‍රතිවිරෝධතාව තමයි මේ චිත්‍රපටිය පෙන්වන්නේ. එතකොට ඒක පිළිබඳව ඇතිවෙච්ච කතිකාව මේක මාස්ටර් පීස් එකක් බවට ඔසවා තැබුවා. සහ අර ප්‍රතිවිරෝධතාව හොඳින්ම පිළිබිඹු කරන්නේ මේ චිත්‍රපටිය සමත් වීම නිසා. හරි. එතකොට එතනින් තමයි ඒක මාස්ටර් පීස් කියන අර්ථය උනේ. මම කියන අලුත් නිර්මාණ අද දවස නිර්මාණකරුවාටත් මාස්ටර් පීස් කරන්න පුළුවන් මං කියන්නේ. පුළුවන්. නමුත් මේ තිබෙන දේශපාලන ආර්ථික ක්‍රියාවලිය ඇතුළේ ඒක වෙනවද කියන ප්‍රශ්නේ. ඔව් මාස්ටර් පීස් එකක් වෙන්නේ කොහොමද කියන කාරණේ ගැතු දෙකක් කෘතිය තුළ කලා නිර්මාණය තුළ කොයිතරම් දුරට සමාජ ප්‍රතිවිරෝධතා කියන කොයිතරම් නිර්මාණශීලීව ඇතුළත් කරලා තියෙනවද? ඒ ඇතුළත් වෙලා තියෙනවා දෙක. නමුත් අපි 70 දශකයට වඩා මේ 2017 ඊට වඩා සංකීර්ණ වෙන්න පුළුවන්. ඔව් ඒක මම
කියනදනශෝක මාස්ටර් පීස් එකක් හැදෙන විදිය මාස්ටර් පීස් කියලා අදහස් කරපොදි මට දැනෙන දේ තමයි මාස්ටර් පීස් එකක් හැදෙන්න නම් ඒ යුගයේ අරතිය ප්‍රතිවිරෝධතා පසමිතුරුතා මේ කෘතිය තුළ නිදන්ගත වෙලා මිහිදන්ව තියෙන්න ඕනේ. එතකොට ඒක පිළිබිඹු කරන්නේ නැත්නම් ඒක හරියට ඔප්පු වෙනවා නේ. ඒක පිළිබිඹු වීම තියෙන්න ඕනේ. ඒක දෙක ඒ එසේ වන බවට කලා සංස්කෘතික කතිකාව විසින් අධිනිශ්චය කරලා තියෙන්න ඕනේ. එතකොට මෙන්න මේ කාරණා දෙක ඒක සඵල කරගන්න පුළුවන් වුණොත් ඒක මාස්ටර් පීස් එකක් වෙනවා. දැන් ඔබ අපේ ප්‍රශ්නය අදට දැම්මොත් මේ යුගයේ මේ සංකීර්ණම මේ යුගයේ දෘෂ්ටිවාදය කොයිතරම් දුරට හොඳින් සංනිවේදනය කරන්න සම්ප්‍රේෂණය කරගන්න කලාකෘතියකට පුළුවන් වුණොත් අන්න එක කාර්යයක් ඉෂ්ට කරනවා. ඒක පුළුවන් වුණොත් කියන්නේ ඒක කලාකම මම විශ්වාස කරනවා. ඒක මම මෙහෙම තර්කයක් ගොඩනගුත් ඒ කලාකරුවාගෙන් වියුක්ත වෙලා වෙන පද්ධතියක් වෙන ව්‍යුහයක් විසින් කලාකරුවාව පාලනය කරනවා. නැවතත් කලාකරුවාව බඳිනවා. ඒ ව්‍යුහය ඇතුලේ කලාකරුවට තවදුරටත් ආයේ අර ග්‍රෑන්ඩ් නැරේටිව්ස් කරන්න බෑ. ඔව් ඒක තමයි. ඒක තමයි මම එන්න හදුවේ දෙවෙනි කාරණේ. එතකොට එතකොට එවැනි දෙයක් ඔසවා තැබිය හැකි කතිකාවක් පවතිනවා. හරි. ඒ කතිකාව පවතිනවාද කියන උත්තරයට මගේ උත්තරේ නැහැ කියන්නේ. 74 වා කිව්ව. ඒ කියන්නේ බඹුරු වැවිත් වගේ උදාහරණයක් ගත්ත නිසා ඊට සාපේක්ෂව නැත. ඒ කියන්නේ බඹුරු වැවිත් තිබ්බ යුගයක තිබ්බ අර උණුසුම් මිනිස් සම්බන්ධතා, උණුසුම් සංස්කෘතික සාකච්ඡා, ඒ sannivedanaya ජීවිතය පිළිබඳ අර්ථය සොයායම, ඒ සියල්ලම විකැවිලා ගිහිල්ලා ඔයා කියන අර ඒ කියන්නේ සංකීර්ණ එකල අපත සමාජ ක්‍රමයක් නිර්මාණය වෙලා තියෙනවා. ඒ අපත සමාජ ක්‍රමයේ විසින් අර කතිකාවත් ඔව් කතිකාවත් සම්පූර්ණ ග්‍රහණය කළා. ඒත් නිර්වින්දනය කරලා සෑහෙන දුරට මරලා කිව්වා. ඔව් මරලා තියෙනවා. එතකොට මගේ යෝජනාව තමයි එතකොට ඔන්න එනවා දේශපාලනය කියලා කාරණයක්. එතද මේ සමාජ ක්‍රමයේ පිළිබඳව ලාංකීය ගෝලීය ධනවාදී සමාජ ක්‍රමයේ පිළිබඳව විවේචනාත්මක අක්ෂයක් දරාගත් ව්‍යාපාරවල පැන නැගීම. මේකත් එක්ක සමාන්තර වෙන තරමට එකන අලුත් දේශපාලනය සහ කලාව අතර සම්බන්ධය ගොඩනැගෙන්නේ වෙන්නේ මේ දෙකේ අන්‍යෝන්‍ය හුකකතාවේ මත. ඒක සාර්ථක වෙන මට්ටම අනුව මම හිතනවා ඔබ කියන පැරණි අර්ථයෙන් يعني ඒක ඔබ කියන concept එක ගත්තොත් මම කියන master pieces හැදෙන්න නියමිතයි. ඒක මම කියන්නේ යම් විදිය බලාපොරොත්තුවක්. ඒක කරන්න හැක්කේ මේ යුගයේ යම් විදිය මේ தত্ত্বය විශ්ලේෂණය කරගන්න වෙනස් කරන්න මැදිහත් වෙන සංස්කෘතික දේශපාලන කණ්ඩායම් ව්‍යාපාර බුද්ධිමතුන් සහ මෙන්න මේක අපි ගොඩනැගුවොත් අපි මෙහිදී විදර්ශන ඒ ගොඩනැගීම ඇතුලේ මම කියන්නේ ඒ ගොඩනැගීම ඇතුලේ සා කලාකෘති අතර කරන සංభాෂණය වඩා තීව්‍ර කළොත් සා ඒක දිහාගෙන ගැටලු ආය වෙනවා. මොකද අපි ඉන්නේ විශාල ජාල සම්බන්ධයක් තුල. එතකොට මේ ජාල සම්බන්ධයේ එකිනෙක මත අතිපීත වෙලා තියෙනවා. එතකොට හරිම දුෂ්කර වැඩක්. හැබැයි මේ දුෂ්කර වැඩේ පිළිබඳව සවිඥානිකත්වය දැනුම සහ අපි නොදැනුමින් ජීවත් වෙන විදිය මේක පිළිබඳව හදන ව්‍යාපාරවලට බුද්ධිමය සංස්කෘතික ව්‍යාපාරයකට මම කියන්නේ පුළුවන් කියන බලාපොරොත්තුව මට තියෙනවා. හරි. එතෙන්දී දැන් මට තියෙන තව ගැටලුවක් ඒක තමයි කලාකරුවක් ඉන්නවා. විචාරකයෙක් ඉන්නවා. ඒ සඳහා උචි යම් යම් පරිශදයක් තිබෙනවා. නමුත් අර ඔබ කිය කතාවේ මුල්ම තැනට මම යන්න කැමතියි තමයි ගොඩක් කලා විචාරණියම් පට්ටයි. ලොල් ඔන්න වගේ දේවල් වලත් එක්ක තමයි බැඳිලා තියෙන්නේ. එතකොට මේ ගෙනියන්න පුළුවන් මේ සමාජ පද්ධතියේ ප්‍රශ්නය. මේ සමාජයේ නැවතත් කෘතිය නිර්මාණකරුවා ළඟ තිබේවි. නමුත් අර කලා විචාරය සහ සමාජයෙන් ලැබෙන ප්‍රතිපෝෂණය ඒකනම් අපි කොහොමද මේ ඉදිරි සමාජය ගැන හිතන්නේ? එතකොට මම කියන්නේ ඒකත් එක්ක කරන ගැටීමක් අවශ්‍ය වෙනවා. අර ඔය කියන ප්‍රවණතාව සමග. ඒක කලාකෘති ඊටාම නරකවරසික තැනටත් නැත්නම් වෙනද පොල්ට යටත් කරපු ඊටාම බාල තත්වයට ගෙනියන මේ ප්‍රවණතාව එක ගැටෙන්න වෙනවා. ඒකට තමයි මම අර කලින් කිව්ව බුද්ධිමය සංස්කෘතික මේ ව්‍යාපාරවල පැනගීමේ උදාහරණක් විදිහට ඔයා මම අපි කීප දෙනෙක් ශ්‍රී ලංකාව තුල මම හිතන්නේ උත්සාහය දරනවා සාමත්‍ය දරනවා. ඒ අතරෙම තව ව්‍යාපාර නැගෙනවා නෑ. මේ තත්ත්ව ආරක්ෂක ක්‍රමය හොඳයි. මේක පවත්තන් යන්න ඕනේ. බහුබූත කතා අපිට වැඩක් නැහැ. අපිට නොතේරෙන කෙටි කතා ඕනේ නැහැ. අපිට නොතේරෙන චිත්‍රපටි ඕනේ නැහැ. එවැනි ව්‍යාපාරත් සමාජය වර්ධනය. ඒක තමයි මේ යුගයේ දෘෂ්ටිවාදය. දැන් ඒ කියන්නේ මේ යුගයේ අධිපති දෘෂ්ටිවාදය තමයි ඕක. එතකොට අපිට ගැටෙන්න වෙන්නේ ඒකත් එක්කම තමයි. ඒ කියන්නේ අපිට ඇත්තටම ගැටෙන්න වෙන්නේ වෙළඳ පොළ කියන විවුක්ත සංකල්පයක් තුල නෙමෙයි. ඒ කියන්නේ අපි කියනවා මේ වෙළඳ පොළ වාදය අර ඔයා අහපු ප්‍රශ්නේ ජාලගත සම්බන්ධතා සංකීර්ණ වෙලා තියෙද්දී අපිට ගැටෙනවා කියලා කියන්නේ ඒ වෙළඳපොළ සම්බන්ධතාවයේ ශේනන එකත් එක්ක ගැටෙනවා කියන එක මිසක් බාණ්ඩ එක්ක ගැටෙනවා කියන එක නෙමෙයි. බාණ්ඩ කියන එක ව්‍යුක්ත දෙයක්. බාණ්ඩ ලෝකේ කොහොමත් අලුතින් නිෂ්පාදනය වෙනවා. මේ අලුතින් ආයතන හැදෙනවා. ඒවා තියෙනවා. හැබැයි ඇත්තටම අපිට ගැටෙන්න වෙන්නේ තතනම. ඒවා විශ්වාස කරන
එකන මේ වෙළඳ පොල්ල ජීවිතය සත්‍යයක් කියල විශවාස කරන ඇත්තක් කියල විශවාස කරන මිනිස්සු විඥාන ඇතෙක් ඇතක තම කිය දෘෂ්ටිවා දෘෂ්ටවාද කියල ගැන මිනිස්සු ඇතම නොදැන ජමිතය චර්යාවක් විදිට අවිඥානික මේක මිකය ඇදහිල්ලක් විදිර වැළඳගෙන දීර හරි ඒ ඒ වැළඳගත්ත බැතිමතුන් තම වාදැ කිව කට්ටේ තොට ඒ තම මේ යුග දර්ශන තුට මේක දර්ශන ඇත්තක් තම ගැටන්න ති මක ඒකොල් ඉන්න එකම හොඳ කියල මේ ඒක් ඒගොල්ලු ඉන්න තරමටම තමයි මුක ඒගොල්ලු ප්‍රකාශ කරනවා විඤ්ඥානයක් දිර මේක ඒක විඤ්ඥානයක් නැතිවුණ අපිට ගැටෙන් එක අපිට ඇත්තරම ඇත්තරම අපේදේ අපි අපි මතු කරන සංස්කෘතික ඒ ප්‍රගතිශීලී පුනර්ජීවන අදහස ජයග්‍රහණය කරන්න පුළුවන් වෙන්නම වඩවඩ අපේ ප්‍රතිවිරෝධය වඩවඩ උස්සන්න වන පිතර එතකට එහ පැත්තේ නිකං හුදු හුදු දනවාදය සංසරණ පද්ධතියක් විදිහට පේන්න තියෙන එක වෙනුවට ඒක විඤ්ඤාණයක් බවට විඤ්ඤාණයක් බවට අපිට පේන්න ඕනේ මිනිසුන් විදිහට පේන්න ඕනේ ඒ කියන්නේ නිෂ්පාදන සම්බදතා නැත්නම් වෙළඳපොළ සම්බදතා ශරීරය හා ගමන් කරගෙන ඉන්න මිනිස්සු ටිකක් අපිට පේන්න ඕනේ ඒගොල්ලන්ගේ ප්‍රතිචාර එන්න ඕනේ ඒ ප්‍රතිචාර වලට අපේ අපේක ස්ථානගත වෙන්න කියලා මම කියන මං හිතන්නේ එනිසා ගහන්න ඕනේ කියලා මං කියන කුඩු වෙන්න ලෝකේ සමහර තැන් වලදී මේ දැන් ඔබ කිව් ආකාරයට අප සාකච්ඡා කළ ආකාරයට මේ ධනේශ්වර පද්ධතිය විලඳ පොළ සම්බන්ධතා විසින් බොහෝ දේවල් අත්පත් කරගෙන තිබෙනවා. නිෂ්පාදන ක්‍රියාවලී, බෙදා හැරීම් ක්‍රියාවලී, තිරගත කිරීමේ ක්‍රියාවලී මේ සියල්ල ඔවුන්ගේ අතේ තියෙන්නේ. ලෝකයේ සමහර තැන්වල ඊට විරුද්ධවත් ඒකට විකල්ප වශයෙන් යම් යම් මොඩලයක් නිර්මාණය කරගන්න. ඔව් මම හිතන්නේ විකල්පයන්ට යන්න වෙන මොහොතක අපි ඉන්නවා කියලා. ඒ කියන්නේ යම් විකල්ප අද්දදා බැලීම් ඔයා කියනවා ඒ කියන්නේ ඔයා කියන කලා නිර්මාණයේ මිනිසුන් සමග බෙදා ගන්න ආකෘති ඉන්නේ කියන්නේ ඔකේ. ඔව් ආකෘති. මොකද මේ අර සියල්ල ඒ විරඳ පොළ අතේ තියෙනවා නම් මුද්‍රාලිලා අතේ නම් සියලු බෙදා හැරීමේ සහ නිෂ්පාදන ක්‍රීමේ ක්‍රියාවලී තියෙන්නේ. ඊට විකල්ප ඔව් මම හිතන්නේ යන්න වෙලා තියෙනවා. ඒක දෙකෙන් එතකොට දැන් අහන්නේ ඒක ප්‍රතිඵලයක් තියෙද කියලා මම කියන්නේ ඒක අපි ප්‍රතිඵලය බලන්න වෙන්නේ අපි අහන්න ඕනේ ප්‍රශ්නේ කෝකට සාපේක්ෂවද කියලා. උදාහරණයක් විදිහට සිනමාව වගේ එකක් ගත්තොත් අද ලංකාවේ සිනමාව ජාතික සිනමාව සම්පූර්ණ බිඳ වැටිලා. චිත්‍රපට සංස්ථාව තියෙන්නේ බල් බිහි වෙලා තියෙන එක මම කරන්න පුළුවන් කෙංගෙඩියක් නැහැ. ඒක චිත්‍රපට සංස්ථාවේ ඉන්න චිත්‍ර සභාපතිවරු මාරු වෙන විදියයි මේ සිද්ධ වෙන විදියයි ගත්තාම චිත්‍රපට සංස්ථාවට කිසිම කාර්යභාරයක් නැහැ. චිත්‍රපට ගෙනියන්නේ මම නම් කියන්න සූදානම් නැහැ. මේ ඊටාම මාෆියාවක් තමයි චිත්‍රපට නිෂ්පාදනය බෙදා හැරීම මේ සියල්ලම කරන්නේ. දැන් ඔබ දැක්කොත් දැන් මෑත ආපු චිත්‍රපටි ගොඩක් නෝ ලයිව් ආපු චිත්‍රපටි ගොඩක් බැලුවොත් මේ චිත්‍රපටි ඇත්තටම මේ අවුරුදු 7 8කට 9කට කලින් කරපු චිත්‍රපටි. දැන් ඊට පස්සේ මේ ආව බූඩිගේ නිම්නේ කෝදකලාව ඒකත් අවුරුදු 9ක් අතර පාරයි. දැන් ඉන්නේ මේ චිත්‍රපටයි මෙම් වෙන්නේ. එතකොට මේක ජාතික සිනමාව රාජ්‍ය සිනමාව කියලා එකක් දැන් නැහැ. රාජ්‍ය මැදි අත්ලගෙන සිනමාව කියලා එකක් නැහැ. ඒජන්තියෝ ටිකක් ඉන්නවා. එකෙක් දෙන්නේ තුන් දෙනෙක් ඉන්නවා. විශාල සිනමා ශාලා අයිති කරගෙන බෙදා හැරීම අයිති කරගෙන ඉන්නවා. හරිද? එතකොට ඒගොල්ලොන්ට ඕන විදිහට චිත්‍රපටිය ගන්න. එතකොට අපි 120ද 15ද 30ට අන්තිමට අඩුම ගානට අරගන්න. මොකද අරගොල් චිත්‍රපටිය හදපු කෙනා ඉන්නේ චිත්‍රපටිය පෙන්න ගන්නනේ. එතකොට මෙන්න මෙහෙම ඛේදනීය තත්වයක් තියෙනවා. එතකොට එවැනි කෙනෙක් අපි අලුතෙන් චිත්‍රපටයක් හදන කෙනෙක් උතල අබුතෝ කෝටිකයකට පත් වෙනවා මේ සිස්ටම් එක ඇතුලේ. එතකොට එක්තලයක මේක සම්පූර්ණ ප්‍රතිසංස්කරණය කරන සංස්කෘතික එක අරගලයක් දේශපාලනින් ගොඩනගෙන්නත් ඕනේ මේක ලංකාවේ නැහැ. ඒත් ලංකාවේ එහෙම උත්සාහ කරලත් නැහැ. ඒක මම හිතන්නේ ලොකු අභියෝගයක් අපි එක් හලේතුව තිබෙනවා. එතකොට රාජ්‍යයේ මැදිහත් අපි රාජ්‍ය අධ්‍යාපනය සහ සෞඛ්‍ය ගැන මැදිහත් වෙනවානේ. එතකොට අධ්‍යාපනය සහ සෞඛ්‍යට රාජ්‍ය අත තියෙනකොට ඒක වෙනුවෙන් අරගල කරන්න විශාල පිරිසක් එනවා. හැබැයි සංස්කෘතිය කලාවට රාජ්‍ය කිසිම දායකත්වයක් නැතුව අමු කුණු කොල්ලට විකුණනකොට ඒකට කලාකාරයෝවත් නැහැ. ඒකට ඒ කියන්නේ ඒ තරම් අමන පිරිසක් අපේ කලාකාරයෝ ටිකක්. හරි මේ ගැන කිසිම සංවිධානිකත්වයක් නැහැ. ඕන පිම්පියෙකුට මේ මෙහෙම සමා වෙන්නෙම කියනකොට මේ ඒ කියන්නේ තාම අර කිව්ව ඒජන්තියෝ දෙතුන් දෙනා හරහා ගිහලා මොකක් හරි තමන්ගේ ගැටේ ගහගන්නයි බලන්නේ. එතකොට මේ කාරණා හරහා ඒක කරන්න බෑ. එතකොට අපි මේක වෙනස් කරන්න අවශ්‍යයි. එතකොට ඒක මං කියන අර පුල් දේශපාලනයට අපි ඒක එන්නත් කරන්න ඕනේ. මෙන්න සංස්කෘතික කලාපේ වෙළඳ භාණ්ඩයක් වෙනවා කලාව. ඒකට විරුද්ධව රාජ්‍ය, ඒ කියන්නේ රාජ්‍ය කියලා අදහස් කරන එක රාජ්‍ය ඇවිල්ලා මේක මතවාදය හදන්න නෙමෙයි කලාවේ. ඒ කියන්නේ රාජ්‍යය සහ මේක අතර මොකක් හෝ ක්‍රමවේදයක් තිබිය යුතුයි. හරි ඒකට අරගලයේ තිබිය යුතුයි. ඒකට අරගලයේ උස්සන්න කළ යුතුයි. ඒක කරන අතර අර කලාකරුවන් නිර්මාණ කරන අයට විකල්පරවා කියන ඒ භාවිතයන් තිබිය යුතුයි. මගේ විවිධ මට්ටම අපි නාට්‍යයක් ගිහලා ගම් මට්ටමට පෙන්වන විදි අලුත් ආකෘති ඊට පස්සේ අපි හිතමු ඒ කියන්නේ විවිධ අත්දැක බැලීම ආකෘති මම හිතන්නේ කල යුතුය වෙනවා සාර්ථක මේ වෙන්න. මොකද අර මං ඉස්සෙල්ලාම කිව්ව ප්‍රශ්නෙට ඒක සම්බන්ධයි. කලාව සහ මිනිසුන් අතර සංවාදනයනේ හදන්න වෙන්නේ. හරි එහෙම නැත්නම් වෙළඳ පොලක් නම් බලාපොරොත්තු වෙන්න හරිම ලේසියි අර කෙන ජාලය ඇතුළේ යන්න. ඒතකොට කලාව සහ මිනිසුන් අතර අර මම විශ්වාස කරන ඒ සංවාදනයේ සංවාදයේ ගැටීම හදන්න
නම් ඔයා යෝජනා කරන ආකෘති අභ්‍යාස කරන මං කියන සාර්ථකයි. මං කියන සාර්ථකයි අසාර්ථකයි කියලා කියන්නේ කොතනින්ද කියලා බලන්න. ඒ කියන්නේ අපි කියන කොතට සාපේක්ෂව. ඔව් අර ඒ කියන්නේ පුළුල් මාකට් එක ඇතුලේ මේක අත් කරගන්න බැරි වෙයි. ඒකට සාපේක්ෂව මේක අසාර්ථක වෙයි. හැබැයි දැන් කාටද මේක පෙන්වන්නේ? දැන් සිඳු බලන අපේ ගෙදර ඉන්න මේ අප්පච්චිට අම්මන්ඩිට කාට හරිද මේ හදන කෘතිය පෙන්වන්න කියන ප්‍රශ්නෙත් එනවනේ. එතකොට මං කියන්නේ ඒ කියන්නේ කලාවේ වෙනත් විකල්ප අවකාශ අපි විකල්ප මොඩලයන් අවකාශයන් අවශ්‍යයි. අනිවාර්ය අවශ්‍යයි. අද සංකතන සංවාද මණ්ඩපය තුළින් අප සාකච්ඡා කළේ කලා විචාරය සම්බන්ධයෙන්. මේ පිළිබඳ සාකච්ඡාවට අප සමග සම්බන්ධ වුණා දේශපාලන සංස්කෘතික සහ කලා විචාරකයෙකු වශයෙන් කටයුතු කරන විදර්ශන කන්නංගර මහතා. ඔබට බෙහෙවින් ස්තුතියි. සංකතන සංවාද මණ්ඩපය නිෂ්පාදනය කොට ඉදිරිපත් කළ මම දර්ශන අශෝක කුමාර. Dora.